ಚಿಕ್ಕ ದೂಪದ ಕೇಲಿ ಪುಂಚಿ ಕುಮಾರೇಟ ಆದರೆಗಳ ඊට ಪಸ್ಸೆ ಏ ಆದರೇ ಏ කෙල්ලගේ ජීවිතේම වුණා මේ ජීවිත කතාවේ 11 වෙනි දිගහැරුමයි මේ දෛවයේ පුදුමය දෙවියන් මෙලොව මැව්ව අයුරුද පුදුමය අද එය එහෙමම පෙනෙන දවසකි වර්ෂා බත් මුල හයතක්ගෙන පාට බැස්සේද විමුක්ති තිමාලි වාහනේ නැගි පාට බැස්සේද එකමු දැසණය තරමක් පරණ වූ කළු සායට සුදුත් කළුත් මිශ්‍ර වූ බ්ලවුස් එක කැඳවුන් කෙල්ලගේ පයේ වූයේ පටි සෙරෙප්පු දෙකකි සරුව පිත්තල කිසිවක් නැතද කෙල්ලගේ වතින් ඇගේ ලස්සන අහිංසක ලෙස පෙනෙයි ඇය දෙස බලද්දී ඇය දරුවෙකු වැදු අම්මා කෙනෙක් කියන්නට නොහැක දුක ඒ ලස්සන කපා පෙන්වන්නට කෙල්ලට වත්කමක් නැති එකය අවුරුද්දකින් දෙකකින් ඇඳුමක් ගෙන නැත දැන් ගන්නට හිතෙන්නේද නැත ඇය අත එහෙමට කියා මුදල්ද නැත හතර දෙනා ඇත්තටම ජීවත් වන්නේ පුදුම අමාරුවකිනි අද මේ බත් පැකට් 6-7ක් හදාගෙන දුප්පත් කෙනෙක් සුවා දෙන්නට යන්නේ එහෙම කෙල්ලය පුදුම එහෙම කෙල්ල ගැන දෙවියන්වත් නොබලන එකය අන්නාදපුර ටවුමේ ඊතරම් සෙනගක් උන්නේ නැත ඇයි ස්ටෑන්ඩ් එක ළඟට ආවේ එතන දුප්පත් වයසක අම්මලා ඉන්නා නිසාය වර්ෂා එකවරම ආහණි කෙල්ල ගැස්සුණාය මේ අනුරාධපුර තමාව දන්නාය නැත ඇය එහෙමම හැරුණේ සැනකිනි ස්ටෑන්ඩ් එකේ උන් සෙනග අතරින් ඇය දෙසට එමින් උන් කෙනාව දැක කෙල්ලට පුදුම සිතුනේ එමින් උන්නේ ජනිත්‍ය ඔව් විමුක්ති පොත්වලට යාබද ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ඉන්දියන් සාරි සාප්පුවේ හිමිකරුය වර්ෂා ඒ ඉඳිද්දි මේ සාරි සාප්පුවට නිතර ගියාය ඇතම් දවසක ඔහු යම් යම් දේවලට විමුක්තිය උස්සාගෙන පොත්වලට ආවේය ජනිත් කොයිද මේ මං ගින්ගානියක් වගේ ඉන්නේ මේ බත් පැකට් බෑග් එකකුත් උස්සගෙන මොනවා හිතයිද දන්නේ නැහැ කෙල්ල සිටුවේ පසුතැවීමෙනි වර්ෂා කොයිද මේ ජනිතාවේම එසේ අසාගෙන ඔහුගේ මොහොනේ ප්‍රශ්න පත්තරයකි කොහොමද මිස්ටර් ජනිත් අනුරාධපුරේ ආවද කෙල්ල අමාරුවෙන් ඇසුවාය ජනිත් තවමත් අදාහගත නොහැකියාවක් මෙන් වර්ෂා දෙස බලා හිඳී ඔහු ඇයව දැක ඇත්තේ ලස්සනට සාරිය ඇඳ පිළිවෙලටම වුන් සුන්දරම යෝතියක් ලෙසිනි ඒ සුන්දරත්වේ අඩුවක් නැතද අද මේ ඔහු ඉදිරිපිට ඉන්නේ වෙනස්ම කෙල්ලකි අනුරාධපුරේ එන්න දෙයක් නෑ වර්ෂා මේ අපේ ගම අපේ මහගෙවල් තියෙන්නේ රජරට සේවයේ කිට්ටුවමයි වර්ෂාට කර කියා ගන්නට දෙයක් නැත මම මිස්ටර් ජනිත් මේ නෑ ගෙදර ගාවා අද මේ දුප්පත් 6-7 දිනෙට මේ කෑම පාසල් ටිකක් දෙන්න ආවා කෙල්ල අමාරුවෙන් ඒ වචන ටික ගැට කසා ගත්තාය වර්ෂාගේ නෑ කට්ටිය කොහෙද ඉන්නේ කෙල්ල තවත් අසරණ විය මේ කිට්ටුවමයි මම හරියට දන්නේ මම ආවේ රිලේෂන් කෙනෙක් එක්ක මාව ගන්න දැන් එනවා ඇය කීවේ පැටලි පැටලිය දැන් බුක්ෂොප් එකේ නෑනේ නේද औसियाल दाने आओ මම එහෙනම් යන්නද මිස්ටර් ජනිත්? හොඳයි. ඔයාව දැක්කම හරි පුදුමයි. ගොඩක් වෙනස් වෙලා. වාහනේ ඇවිත් ඇති. යන්නම්. වාෂා ස්ටෑන්ඩ් එක පිටුපසින් සැඟවීමෙන් ගියාය. මම මෙහෙම හිඟන්නියෙක් වගේ ඉන්නවා දැක්කම පුදුම ඇති. ෂී අතක ඔරලෝසුවක් නෑ. කරේ මාලයක් නෑ. නිකන් සෙරප්පු දෙකක් දාගෙන මාත් තාවනේ බත් පැකට් මල්ලකුත් තුස්සගෙන. කෙල්ලට ඇත්තටම ලැජ්ජය. ඇය පොත්හලේදී උන්නේ ඒ තරම්ම පිළිවෙලටය. එසේ කළේ ඔහුනේ සහය. ජනිට්ට අද පුදුම ඒකය. ගුවන් සේවිකාවක්සේ ලස්සනට සාරිය ඇඳ පොත්හලේ උන් කෙල්ල මෙසේ අණ්ඩාදපුර ස්ටෑන්ඩ් එකට ආවේ කෙසේද කියාය. දැන් අයියට කියයි මම හිඟන්නියක් වගේ අණ්ඩාදපුර ස්ටෑන්ඩ් එකේදී මීටුනා කියලා. එයා මොනවා හිතයිද? කෙල්ල බත් පැකට් ටික බෙදාදී එන අතරතුර සිතුවාය. ජනිත්ලා තණ්ඩාදපුරේ ආයේ කොහෙදාරි හම්බ වෙයි. වාෂාට හීලිනේ. ජනිත් වාහනයට නැග්ගේ වාෂා ගැනම සිතමිනේ. වාර්ෂා මෙහෙම මෙරි කරලාද? එහෙනම් කියන්න බැරි ඇයි? මොනවා වුණත් මාව දැකලා කෙල්ල ගැස්සුණා. හරි කලබලෙන් උන්නේ. වාර්ෂා හිටි හැටියේ පොත්තලෙන් අතුරු දහන් වූ බව ජනිත් දනී. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. කොළඹ ගියාම විමුක්තිට කියන්න ඕන. ජනිත් සිතාගත්තේය. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.